ඔයා හොඳ කෙනෙක් හින්දා තමයි මම මේ වගේ ගමනක් ආවේ. නැත්තං ඉතින් මගේ බල්ලවත් මේ වගේ ගමනක් එන්නේ. දන්නවනේ ඉතින් අපේ සමන්තගේ එක එක ගේම් වලට මිනිස්සු මගිනුත් පලිකන් ඉන්නේ. දැන් මේ කළු සමන්තගේ වැරදි වලට ඇයි ඒගොල්ලෝ වාගෙන් පලිගන්නේ? එහෙම තමයි මහත්තයා මේ අන්ඩර්වර්ල්ඩ් එකේ හැටි. එක්කෙනාට එක්කෙනෙක් දෙවෙනි වෙන්න කැමති නැහැ. මගේ මෝඩකමට තමයි මම මේ මිනිහට කැමති වුනේ. ඒකෙන් ළඟින් ඉන්නේ කැමැත්තේ නෙමෙයිද කළු සමන්තත් එක්ක? අකමැති වුණා කියලා ඉතින් ආපහු හැරෙන එක ලේසි නෑ. දැන් ඉතින් ජීවිතේ පරදුවට තියලා තමයි මේ වැඩේ කරන්න වෙන්නේ. ඒත් මට හිතුනොත් මම මේ හැම දෙයක්ම අතහැරලා බහිනවා එළියට. නෑ නෑ මේ එකපාරට කලබල වෙන්න එපා ඉතින්. නෑ නෑ ඉතින් මොකටද අපි මෙහෙම බයෙන් සැකෙන් ජීවත් වෙලා? අපිට පුළුවන් නේ හොඳ රටකට ගිහිල්ලා සතුටින් ජීවත් වෙන්න. මේ නෑ නෑ නංගි මේ කලබල වෙන්න එපා. අනික මේ ඔගොලු සතුටින් ඉන්නවනේ නේ කළු සමන්තත් එක්ක. මොන සතුටක්ද මහත්තයා? ඒ මිනිහියත් එක්ක ආපු දවසේ ඉඳලා අපේ ගෙදරින් මව මල ගෙදරකටවත් එන්න එපා කියලා අයින් කරා. මගේ ආලුවත් ඔක්කොම මගෙන් ඈත් වුණා. මට හැම දෙයකටම ඉන්නේ අර සමන්තගේ ඇම්බැටියෝ ටික විතරයි. ඔයා වගේ කොච්චර නම් ලස්සන කොල්ලෝ කී දෙනෙක් නම් මගේ පස්සෙන් ආවද? මේක මගේ කරුමේ මහත්තයා. එහෙම හිතන්න එපා නංගි. එහෙම නැතුව කොහොම හිතන්නද මහත්තයා? මං ගෙවන්නේ මහා කරුමයක්. මේ නංගි අනන්න එපා. මේ අනන්න එපා ප්ලීස්. මට මහත්තයා වගේ කවුරුවත් ආදරෙන් කතා කරලා නැහැ මහත්තයා. ඔකේ මේ නංගි මේ මට දැනගන්න ඕනවා අපේ වැඩේ කරන්න කැමතිද නැද්ද කියලා විතරයි. මම මහත්තයා ගැන ඕන දෙයක් කරන්නම් මහත්තයා. අඩන්න එපා මේ මිනිස්සු දකි